Sri Lanka's most powerful news brand. Deshapalane Yatharthaya Davasa. ආයුබෝවන් අද අපි සූදානම් දවස වැඩසටහන ආරම්භ කරන්න ඔබ දන්නවා දේශපාලන උණුසුම ඒ වගේම තමයි අවුරුද්දක අවසානය අලුත් වසරක උදාව මේ සියල්ල එකටම කැටිවුණු දවස් කිහිපයක් තමයි මේ දෙන්නේ අද මේ අවුරුද්දට කරන අවසන් දවස වැඩසටහන අද දවසේදී අපිත් එකතු වෙනවා කීර්ති තෙන්කොන්නතුමන් ආයුබෝවන් පිළිගන්න ඒ වගේම තමයි අපිත් එකතු වෙනවා ප්‍රහාරාත්ම ක්‍රීඩකෙක් එම් ගුරුකමන්නේ ශ්‍රීකාල් වන්නේ ආරච්චි මොවුන් දෙපළම දේශපාලන පිළිබඳව කතා බහ කරනකොටත් දූෂණය පිළිබඳව කතා බහ කරනකොටත් ඉතාමත්ම ආවේගතරව කතා බහ කරන දෙන්නේ. ඇයි එහෙම මම කියන්නේ? ඔවුන් අසාධාරණ වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬ නැගුවා අසාධාරණ නොකරන්නට රටේ ජනතාවගේ සාධාරණය ලබා දෙන්නට මම කීර්තිගෙන් මේ වැඩේ පටන් ගන්න සූදානම්. කීර්ති පහුගිය කාලේ ඔබ දිගින් දිගටම කතා කරා ඡන්දෙන් නැති එක ගැන ප්‍රජාතන්ත්‍රවාදයට වෙන විනාශය ගැන. හැබැයි දැන් ඔන්න ඡන්දයක් අරගෙන තියෙනවා. අපි අද සූදානම් මේ ඡන්දයත් එක්ක වෙන දූෂණ ක්‍රියා ඒවා මැඩපවත්වන්නේ කොහොමද සහ ඡන්දය ලබා දෙන්නේ කොහොමද කියන එකෙන් ආරම්භ කරමු. ඔබ කිව්වා වචනයට මම හරි ආසයි. දැන් ඡන්දයක් අරගෙන තියෙනවා. මේ ඡන්දය දුන්න ඡන්දයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තමයි ඡන්දයක් දෙන්නේ. හැබැයි මේ ඡන්දය ආණ්ඩුවේ අභිමතයට අටහැනිව මැතිවරණ කොමිසම විසින් ගත්ත ඡන්දයක්, ලබා දුන්න ඡන්දයක්. මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම දේශපාලන පක්ෂයකට අපි දැක්කේ නැහැ මැතිවරණයක් පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පවත්ව ගන්නට එහෙම නැත්නම් ඒක දිනා ගන්නට වැඩපිළිවෙලක් තිබුණා කියලා උවමනාවක් තිබුණා කියලා මැතිවරණ කොමිසම තමයි ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාගේ දැසක් නිවේදනවල තිබ්බ පරස්පරතාවයන් පාවිච්චි කරලා පළාත් පාලන ආයතන 93කට ඡන්ද විමසීම කැඳවලා මේ මැතිවරණය මේ රටේ ජනතාවට ලබලා දුන්නා. දැන් මැතිවරණ සමය ආරම්භ වෙලා තියෙනවා. මේ මැතිවරණය අපිට පේන තාලෙට ප්‍රශ්න දෙකක් තියෙනවා. අපේක්ෂකයෝ දේශපාලන පක්ෂත් තාම තේරුම් අරගෙන නැහැ. සමානුපාතික නියෝජන ක්‍රමයට පුඩි ග්‍රාම සේවක වසමක් දෙකක් තුනක් තියෙන කේවල ඡන්ද කොට්ටාෂ ක්‍රමයකට තමයි මේ මැතිවරණය පවතින්නේ. දෙවෙනි කාරණය මේ මැතිවරණයේදී අපි වෙනදට වැඩිය සුවිශේෂත්වයක් දක්වනවා. අපි පැමිණිලි කරාම අපේක්ෂකයෝ ආධාරකරුවෝ පැමිණිලි කරාම ඉතාමත් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් තියෙනවා. බඩු බෙදනුවම ඉස්සර කාලේ ඒව අල්ලන්නට පොලිසිය ඉදිරිපත් වෙන්නේ නැහැ, මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම පොහොට්ටුවෙත් එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අල්ලස් දීමේ ක්‍රියාවලිය වැළක්වන්නට පොලිසියත් මැතිවරණ කොමිෂන් සභාවත් ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරනවා. අනෙත් එක නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය කටවුට් බැනර් පෝස්ටර් වැහිවලා තිබ්බ ඡන්ද සමයක් ලංකාවේ අයින් වෙලා අලුත්ම දේශපාලන සංස්කෘතියක් ඇවිල්ලා තියෙනවා. පෝස්ටර් නැතුව නෙවෙයි, කටවුට් නැතුව නෙවෙයි. හැබැයි කාටවත් අවාසියක් සිද්ධ වෙන්නේ නැති විදිහට මේ වෙනකොට ඒවා ඉවත් කරලා දේශපාලනය කරන අලුත් දේශපාලන සංස්කෘතියක් මැතිවරණ සංස්කෘතියක් මේ වෙනකොට මේ පහුගිය දින 10 නම් අපි දැක්කා. ඔව් මේ අලුත් දේශපාලන සංස්කෘතියේදී මම මතක් කරන්න ඔබට කොහොමද මැතිවරණ මේ ඡන්ද ක්‍රමය පැවැත්වෙන්නේ කියලා. මේක මිශ්‍ර සහ ඒ වගේම සමානුපාතික කියන ක්‍රම දෙකම මිශ්‍ර සහ මිශ්‍ර ක්‍රමයකට යන්නේ කියන සමානුපාතිකයි හැම කොට්ටාෂයකටම නියෝජනයයි කියන මේ කාරණා දෙකම සම්බන්ධ වෙලා තමයි මේ ඡන්ද ක්‍රමය පැවැත්වෙන්නේ. ඡන්ද ක්‍රමයේදී අපිට හැකියාව ලැබෙනවා අපේ කොට්ටාෂයෙන් අපේක්ෂකෙක් තෝරාපත් කරගන්න. ඒ වගේම තමයි ඒ කොට්ටාෂයට අමතරව අපිට හැකියාව ලැබෙනවා ලයිස්තුවෙනුත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් තෝරගන්න අපේ දෙන ඡන්දය පදනමත් එක්ක. මම කැමතියි ශ්‍රීපාල් වන්නියාරච්චි ඔබ නිරන්තරයෙන්ම පහුගිය කාලෙදිම කතා බහ කරේ මේ වැරදි දේවල් කොහොමද යන්නේ කියන කාරණා පිළිබඳව, ඒක කොහොමද නිවැරදි කරන්න කියන කාරණා පිළිබඳව. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ තොරතුරු අපි හැමෝටම කලින් දැනගත්තේ ඔබෙන්. දසර ගණනාවක පාර්ලිමේන්තුවේ තියෙන අත්දැකීම් එක්ක ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් වැඩිය සමහරක් වෙලාවට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළා කියලා ජනමාධ්‍යයේදී විදිහට. මම කැමතියි ශ්‍රීපාල් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ උණුසුම කොහොමද මේ වැඩේ සඳහා? එහෙම නැත්නම් මේ පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පුංචි ඡන්දයට පාර්ලිමේන්තුවේ උණුසුම කොහොමද? ඔබ ගාව ඇති රහස් ඡන්ද දේවල් මුදික මේ පාර්ලිමේන්තුවට නම් දැන් මන්ත්‍රීවරුන්ට නිවාඩු මේ දවස්වල. හැබැයි නිවාඩු වුණාට යම් තොරතුරු ලැබෙනවා. ඉතින් දැන් මේ කීර්ති කිව්වා වගේ දැන් මේ මැතිවරණය ඉල්ලල ගණිප එකක්. හැබැයි ඉල්ලල අරගෙන ඉල්ලල කන්නේ කවුද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. මොකද වෙනසක් අපේක්ෂාවෙන් 2015 ජනවාරි 8 ජනතාව වෙනසක් කරා. වෙනස යලි වෙනස් කරමු කියලා මේ විවිධ සටන් පාට අපිට පේනවා. ඉතින් මේ අතරතුර මේ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්වත් තමන්ව තේරිපත් වෙන්නේ කොහොමද කියලා මම නම් හිතන්නේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙන් හරියට දන්නවා කියලා.
එහෙමනම් කොතනද වරද තියෙන්නේ? කියන්නේ පළාත් පාලන අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුවත් කිරීම හරියට කරලා නැද්ද? මැතිවරණ කොමිසමේ දැනුවත් කිරීම ප්‍රමාණවත් නැද්ද? මොකද ඇතැම් මේ තරඟ වදින අපේක්ෂකයෝ නෙමෙයි ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ තවත් දේශපාලන පක්ෂ සුළු පක්ෂ මාධ්‍යවේදීන් විදිහට අපෙන් පවා අහනවා අපිට පුළුවන් ද මේ කොට්ටාෂෙන් තරඟ කරන්න. නාමලේඛන ඉදිරිපත් කරනකොට කාන්තා නියෝජනයේ කොයි විදිහටද වෙන්න ඕන. ඉතින් මට තියෙන තොරතුරු අනුව ඔය කොච්චර තෝරලා බේරලා නම් දැම්මත් මේ ලේඛන වලට ශේෂ්ඨ නිලධාරීන්ට මෙවර තරඟ කරන්න බෑ කියලා ඇතුළත් කරලා තියෙනවා. ඒකට ඇතැම් දේශපාලන පක්ෂ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. හිටපු ශේෂ්ඨ නිලධාරීන් ඒ ශේෂ්ඨ නිලධාරී තනතුරෙන් ඒ බල ප්‍රදේශයේ දරපු තනතුරු වලින් ඉල්ලාස් කරගෙන නම් ඉල්ලා අස් කරගෙන නාමලේඛනයට ඇතුළත් කරන්න පුළුවන්ද? එහෙමනම් පළාත් පාලන මැතිවරණ සංශෝධන යටතේ පළාත් පාලන අමාත්‍යාංශය ගෙනාපු මේ 50 සංශෝධන තුලින් කියවෙන්නේ අවුරුද්දකට පෙර අදාළ බල ප්‍රදේශය තුල ඔහු සේවයේ නියුතු විය යුතු නැහැ කියලා. එහෙමනම් ඉල්ලා අස් වූ පමණින් ඒ අවුරුද්දේ කාල සීමාව කියන ඒ වගන්තියත් එක්ක කොහොමද ගැළපෙනවද? ඝට්ටනයක් ඇති වෙනවද? ඉතින් මේ කියන කරුණු කාරණා මේ මන්ත්‍රීවරුතුයා දේශපාලඥයෙක් පවා ප්‍රබල දේශපාලක දන්නේ නැහැ. මේ තත්ත්වය තුළ ඇතැම් නාමලේඛනවලට ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉල්ලාස් වෙලා අර අතිරේක ලේඛනය කියලා එකක් මෙවර තියෙනවා. අතිරේක ලේඛනයට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මා දන්නා පරිදි මම මෙතන කොමිසමේ සභාපතිතුමා සමග කරපු සාකච්ඡාවල දිසා ඒ ලැබපු තොරතුරු අනුව තියෙන්නේ බුද්ධික එවැනි කෙනෙක් නාමලේඛන ප්‍රතික්ෂේපලා නැහැ. නමුත් අපි හිතමු දැන් තේරිපත් වෙනවා කියලා. සභිකයෙකු ලෙස ඔහුට අසුනේ ඉඳ ගන්නට හැකියාව තියෙයිද? මෙන්න මෙතන නැවතත් අධිකරණයට යන්න පාර කපලා තියෙනවා. අධිකරණයේ අභියෝගයට ලක් කරන්න ඒ මන්ත්‍රීවරයාගේ ඒ සභිකයාගේ සභික ධූරය අභියෝගයට ලක් කරන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එහෙමනම් ඡන්දය ඉල්ලලත් අධිකරණයට ගියා දිගින් දිගටම ඡන්දය ඉල්ලලා පොරකාලා ගත්තා. ගත්තට ඡන්දයෙන් පස්සේ පත්වෙන සභිකයොන්ට අසුන්වල ඉඳගන්න සභාපති වශයෙන් නගරාධිපති වශයෙන් හෝ වේවා මන්ත්‍රීවරු වශයෙන් අසුන්වල ඉඳගන්න ආයි ලැබෙයිද? ගමේ ජනතාවට මේගොල්ලෝ උසාවියනේවා වාර්ණ නියෝග ගන්නේවා විහාම බල බල තවදුරටත් ඉන්න වේවිද කියන එක තමයි හිතන්න වෙන්නේ. මේ ගැන පාර්ලිමේන්තුවේ ලොබිය තුල කීර්ති දැන් මේ කියන කතාව ඒ කියන්නේ වැරද්දක් වෙයි කියන බලාපොරොත්තුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබිච්ච දේ හරි නගස්සගෙන ඉන්න ඕනද? මොකද අපිට ඡන්ද ක්‍රමයක් තිබුණේ නැති එකේ කොහොම හරි ඡන්ද ක්‍රමයක් ගෙනල්ලා මේ සුළු සුළු වැරදි ටික හදාගන්න පුළුවන්ද? නැත්තම් මෙතුමා කියන විදිහට මේ අධිකරණයේ මට්ටමට ගිහිල්ලා යනවා කියලා කියන්නේ අපි 2011 තමයි 2011 තමයි මේ මැතිවරණ ක්‍රමය ඕනි කිව්වේ. ඒක එදා මේ සංශෝධන ගේනකොට සම්පූර්ණයෙන් ඉදිරිපත් වෙච්ච යෝජනා අහන්නේ නැතුව කඩිනමින් මේ පනත සම්මත කරගන්න උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵල අවුරුදු ගාණක් යනකල් වෙනස් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ නැවත වරක් මේ පනතට එක එක සංශෝධන ගෙනාවා. ඒ සංශෝධනවල ඉතාම නරක සංශෝධනයක් තමයි ඔය ශේෂ්ඨ නිලධාරීන් පිළිබඳව සංශෝධනය. මම ඒක කියන්නේ ශේෂ්ඨ නිලධාරීන්ට තමන් ඉල්ලන වැඩ කරන ඒ ප්‍රදේශයේ ඡන්ද ඉල්ලන්න දෙන එක යහපත් දෙයක් නෙවෙයි. ඒක ඕන කෙනෙක් පිළිගන්නවා. කොට්ටාෂ ක්‍රමයක් තුළ කේවල ඡන්ද කොට්ටාෂ ක්‍රමයක් තුළ ලෝකේ කොහෙවත් එහෙම ක්‍රමයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේක අතීතයට බලපවත්වන පරිදි නීතියක් හැදුවට පස්සේ එතනදී යම්කිසි අසමානව සැලකීමේ තත්ත්වයක් උද්ගත වෙනවා. ඒක යහපත් දෙයක් කියලා අපිට පිළිගන්න බෑ. එතකොට ශ්‍රීපාල් කිව්ව කාරණා ඇත්ත. නමුත් මේ වසරකට පෙර කියන වචනය නිර්වචනය කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේදී විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මේක පරීක්ෂාවට ලක් කරන්න අවස්ථාවක් එයි. මං හිතන්නේ නැහැ අද ඡන්දදායකයාට ඒ පිළිබඳව කරන්න දෙයක් තියෙනවා කියලා. අපේක්ෂකව ඉදිරිපත් වෙලා තියෙනවා. සමහරු ඉල්ලාස් වෙලා ඉදිරිපත් වෙලා තියෙනවා. තවත් සමහරු නිවාඩු ලබලා ඉදිරිපත් වෙලා තියෙනවා. තවත් සමහරු ඒ ස්ථානයෙන් තමන් හිටපු තැන සේවස්ථානයෙන් බැහැරට වෙනත් කොට්ටාශයකට ස්ථාන මාරුවීම් ලැබලා තරඟ කරලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. උන් තුන්වල්ලම තේරිපත් වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්නට වෙන්නේ. අනික් කාරණය තමයි ලංකාවේ ආපහු වරක් 1977 ඉස්සල්ල තිබ්බ විදිහට මේ තේරිපත් වෙන සභිකයෝ අන්සීට් කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ සභික ධූරයේ ඉවත් කරන්නට ප්‍රතිපාදන මේ පළාත් පාලන මැතිවරණේ ප්‍රායෝගිකව ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගමු මැතිවරණ වනතේ තියෙනවා වගන්තියක් අල්ලස පිළිබඳව. දැන් බඩු බෙදනවනේ. මේ ප්‍රධාන ලංකාවේ පළවෙනි සැරේට තමයි මැතිවරණයක අපි දකින්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ.
පොදුජන පෙරමුණ තුන්ගොල්ලම බඩු බෙදෙනවා. එතකොට මේ බඩු වලින් බඩු බෙදීමේ ක්‍රියාවලිය තුල යම් අපේක්ෂකයෙකුට වාසියක් ගත්තනම් කොට්ටාෂි ඔහුව සාක්ෂි සහිතව මේ කාරණේ ඔප්පු කරොත් අධිකරණයේදී අර 1947 ඉඳන් 77 දක්වා mantri dura අයිමි කරා වගේ අහෝසි කරා වගේ අන්සිට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා බඩු බෙදෙන කට්ටිය ප්‍රවේශමෙන් මොකද විපක්ෂයේ කණ්ඩායම් ඔබගේට විරුද්ධව තර්ක කරන කට්ටිය මේ සාක්ෂි එකතු කරගෙන අධිකරණයට හමුවට යන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මේ කියන කාරණා දෙක තුලම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගිනවා. ඒ තමයි මේ කට්ටිය වැරදි කරලා ආවත් වැරදි ක්‍රියාමාර්ග ගත්තත් එදාට මේ පුද්ගලයෝ ඉවත් කිරීමේ ක්‍රමවේදයක් මේ පනත්ත තුල ඇති කරලා තියෙනවා. මේක ජාතික දේශපාලනයේට පළාත් සභාවටත් එනවා නම් ඉතාමත් හොඳයි. මොකද එතකොට කරන වැරදි අඩුයි. අද මේ මැතිවරණ ක්‍රමේ තියෙන මේ අලුත් සාධක හින්දා තමයි මැතිවරණ නීති කඩන්නට මේ අපේක්ෂකයෝ පෙළඹෙන ස්වරූපය අඩු වෙලා තියෙන්නේ. ඔව් මැතිවරණ කොට්ටාසික තියෙන ඡන්ද ප්‍රමාණය මැතිවරණ කොට්ටාස පාවිච්චි කරන ඡන්ද ප්‍රමාණයෙන් ඒ කොට්ටාසයට අදාළ වෙන संबंध जनता मानसिक मतलब जनता बड़ बेद चंद प्रवणता එතකොට පක්ෂයක ඉන්න ඉහළ නිලධාරීන් අපි විශ්වාස කරනවා පක්ෂයක් ආරම්භ කරන්නේ මෙතුමනේ මේ ටිකක් මොලේ තියෙන මිනිස්සු. එහෙම නැත්නම් රටේ ජනතාව පාලනය කළ හැකි මිනිස්සු කියලා. ඒකට ඔවුන්ට තීරණයක් ගන්න බැරිද හොඳ මිනිස්සු ප්‍රමාණයක් අතුල්ට ගේන්න විශේෂයෙන්ම අපි දැක්කා එක්සත් ජනතා නිදහස් සම්දානයේ මේ අලුත් එකතු වෙච්ච ආණ්ඩුව ගත්තට පස්සේ පරාදී වෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු ඇමතිවරු විදියට දැන් මේ පාර්ලිමේන්තුව ඉන්නවා. මේකේ එක පැත්තකින් අපි කතා කරනවා නෑ ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සිටිය යුතුයි කියලා. ඒක මේකම නෙවෙයිද මේ වෙන්නේ. ඒක තමයි. දැන් ඒ වෙලාවේ අපි චෝදනා කරා පරාජයට පත්තුණු අය මන්ත්‍රීවරු විදිහට අර ඇමති දුරක් දුන්නා කියලා. ඔව්. නමුත් මේ පළාත් පාලන සංශෝධන තුල ඒ චෝදනාවක් ලෙස දැන් කරන්න තියෙන ඉඩ අහිමි කරලා තියෙනවා. මොකද අතිරේක ලේඛනයක් යොමු කරලා තියෙන්නේ අතිරේක ලේඛනෙන් පුළුවන් යම් කෙනෙක් ගන්න. ඒ වගේම පරාජිත අපේක්ෂකයෙක් උනන් නම් කරන්න පක්ෂයට හැකියාව තියෙනවා. ඒක තුල මේ චෝදනාවක් ලෙස කරන්න බුද්ධික මෙතන සිට බැරි වෙනවා. ඒ පළාත්පන්න ඡන්දෙත් ඒක පළාත් සභාව මැතිවෙන්නටත් ඒ ආකාරයෙන් සිදු වේවි. ඉතින් ඒ අතරතුර මේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මේ පොදු ජන පෙරමුණ මේ කියන ප්‍රධාන පක්ෂ දැන් මැතිවරණ සටන ආරම්භ කළා. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට දැන් ඇඟිලි දික් වෙනවා. ඇතැම් මේ සමාජිකයෝ අතර මේ පාතාලයට සම්බන්ධ පිරිස ඉන්නවා කියලා. මේ මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ රංජිත් තලවිහාරේ මන්ත්‍රීතුමා රත්තොට ප්‍රදේශයේදී ඔවුන්ගේ පක්ෂ ජන හමුවලදී ප්‍රකාශ කරලා තියෙනවා මාතලේ මහනගර සභාවට ඉදිරිපත් වුණු එක්සත් ජාතික පක්ෂ ලේකනවලම රාජ්‍ය දේපල බලෙන් ලබා ගන්නට තැත් කරපු අය මේ විරුද්ධ වෙන ඕන කෙනෙකුට අධිකරණයට ගිහිල්ලා මන්ත්‍රී ධූර හවුස් කිරීමේ වරම තියෙනවා. ඒ කියන්නේ මේක හොඳ ප්‍රවණතාවයක් අපි මෙතනදී දකිනවා. මම කැමති අපි හැමදාම කතා කරේ වැරදි දේ ගැන. දැන් හොඳ පැත්තක් කතා කරන්න පොඩි වේදිකාවක් අපිට ඇවිල්ලා තියෙනවා. හොඳ පැත්ත කියලා කියන්නේ මේක අපි හොඳට කරගත්තොත්. මේක අපි වරද්ද ගත්තොත් මෙතනින් එහාට අපේ මුළු ඔක්කොම අපි වරද්ද ගන්නවා. මොකක්ද ජනතාව විදියට කළ යුත්තේ? ජනතාව තමයි දැන් අපි වගේ ජාතික සංවිධාන වලට ජනතාව ඒ ගම්වල ඉන්න පුද්ගලයෝ තමයි මේ කට්ටිය පාතාලයට සම්බන්ධයි කියලා කියන්නේ. කොළඹ මහනගර සභාව තුල විතරක්
පාතාලයට ඍජුව සම්බන්ධකම් තියෙන චෝදනා එල්ල වෙච්ච අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ගල් දිස්ත්‍රික්කයේ රත්ගම බලපිටිය ඇතුළු ප්‍රදේශවලට මේ අපේක්ෂකයෝ ගිහිල්ලා තියෙනවා. ඔබ කිව්වා මාතලේ සිද්ධිය සම්බන්ධයෙන්. කෑගල දිස්ත්‍රික්කයේ දරණියගල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවේ මත්ද්‍රව්‍ය චෝදනා, ගංජා කසිප්පු ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීම පිළිබඳව චෝදනා අත්අඩංගුවට අරගෙන දඩ ගහපු පුද්ගලයෝ 11 දෙනෙක්. මේ විදිහට මේ ලයිස්තු ඉතාම විදිහට පොළොල්ල යනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශයේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත්ත ඉතාමත් සාකච්ඡාවට බඳුන් වෙච්ච කණ්ඩායමක් කියනවා. නැගිනහිර පළාතේ මුස්ලිම් ප්‍රදේශ වෙරළබඩ කලාපයේදී මේ එක එක අලුතෙන් මත්ද්‍රව්‍ය ඇවිල්ලා තියෙනවා. ටැබ්ලට් වර්ග, පෙති වර්ග, මේ ව්‍යාපාර කරන පුද්ගලයෝ ඉතාමත් විශාල විදිහට මේ කණ්ඩායම වලට ඇවිල්ලා තියෙනවා. තමන්ගේ ව්‍යාපාර පවත්වා ගන්නට ආණ්ඩුවෙන් කරදරයක් නැතුව කටයුතු කරන්න මේ චෝදනා එල්ලවිච්ච පුද්ගලයෝ අපේක්ෂකත්වය ලබාගෙන තියෙනවා. අනෙක් අතට පොදුජන පෙරමුණේ අල්ලස් ගන්නකොට අතට අහුවෙච්ච පුද්ගලයෝ, දූෂණ චෝදනාවලට නම් ගහපු කප් ගහපු පුද්ගලයෝ සියලුම දෙනාට නම් යෝජනා ලබලා දීලා තියෙනවා. මේ ඔක්කොම දෙනා අරගත්තම මම ඒක තමයි මුලින්ම කිව්වේ, මේ දේශපාලන පක්ෂ ආවලට අමතක වෙලා තියෙනවා ගමේ මිනිසුන්ගේ ඡන්දයෙන් තමයි මේ පුද්ගලයෝ දිනන්නේ කියලා. අපි පහුගිය කාලේ මේ ජාතික මැතිවරණ පළාත් සභා මැතිවරණවල ගත්තම මේ දූෂණ චෝදනා මැරකම් හොරකම් දේවල් කරපු අය ඡන්ද ගත්තේ තමන්ගේ ගමෙන් නෙවෙයි, අල්ලපු ගමෙන්. අල්ල මේ ගමේ මිනිස්සු හොඳටම දන්නවා තමයි පුද්ගලයා කවුද කියලා. නරක වැඩ කරනවා නම්, සමාජ විරෝධී කටයුතු කරනවා නම් ගමේ මිනිස්සු නොදැනක කරන්න බෑනේ. ඒ අය තමයි අපිට කියන්නේ. එතකොට ඒ අය අපිට දෙන තොරතුරු තමයි අපි ආපහු නැවත පුනරුත්ථාපනය පුනරුචාරණය කරන්නේ. එහෙම නැතුව අපි හොයාගෙනම දේවල් නෙවෙයි, අපිට තොරතුරු එන හින්දායි ඒක කියන්නේ. ගමේ අය මේ කොට්ටාශේ පුද්ගලයා දන්නවා නම් ඒ අයට ඡන්දේ නොදී ඉන්න වගකීමක් ඒ ගමේ මිනිස්සුන්ට තියෙනවා. අනිත් එක තමයි මේක අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන තැනක් කිව්වේ. කුඩා දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායමකට ලොකු ඉඩක් මේ ක්‍රමය තුළ ඇති කියලා තියෙනවා. ඔබ නිවැරදිව කිව්වා වගේ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සභික සංඛ්‍යාව බෙදුවම එක മന്ത്രി ධූරයකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබෙනවා. ඒ ඡන්ද ප්‍රමාණය ගත්තම කට් ඔෆ් පොයින්ට් එකක් නැහැ. 105ක් ගන්න ඕනි කතාවක් නැහැ. 103ක් යෝජනා වෙලා තිබ්බා. ඒක මොකොත් නැහැ. සමහර පළාත් පාලන ආයතනවල 0.7ක් ගත්තත් සභික ධූරයකට එන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට මේ ගහන හැම කතරයකටම වටිනාකමක් වෙනවා. එතකොට සමහර අපි දැකලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය ඉතාම බරපතලකාරී තැනකට ගියා මේ නාම යෝජනා ලබා දීමේ ක්‍රියාවලියේදී. එහෙම නැත්නම් නායකත්වයට විරුද්ධව සටන් කරන කණ්ඩායම්, ඒ පුද්ගලයා ස්වාධීන කණ්ඩායම් කුඩා දේශපාලන පක්ෂ එක්ක එකතු වෙලා තරඟ කරනවා, මේ කණ්ඩායම් වලට ඡන්දය දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේක තමයි රටේ දේශපාලන පක්ෂ දෙකකට තුනකට තිබ්බ ආධිපත්‍ය ක්‍රමිකව ඉතාමත් විශාල දේශපාලන පක්ෂ ගොඩකට යොමු වෙන ස්වරූපයක් තියෙනවා. මේක වර්ණවත් වේ ලංකාවේ දේශපාලන අදහස් වැඩිපුරම කරන්න පුළුවන් තැනකට යයි. මේක මම හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් බවට පත් වෙනවා. හොඳයි, අපි අද දවසේදී වැඩසටහන අවසන් කරන්නට අන්තිම තප්පර 30 ඔබතුමාට දෙන්න කැමතියි. මේ දෙපැත්තෙන් අපි අද කතා බහ කරා මේ රටේ අන්තිම දවස අපිට කතා කරා. මම කැමති ශ්‍රීපාල් ඔබෙන් අවසන් කරන්නට, ඔව් ජනතාව විදිහට අපි කොහොමද පෙළ ගැසෙන්න ඕන කියන එක මම ඔබෙන් උත්හන්න කැමතියි. මොකද ඔබ තමයි දන්නේ දෙපැත්තෙම අපි දැක්කා වැරදි වැඩ කරපු මිනිස්සු ගැන, දූෂණය කරපු මිනිස්සු ගැන, ආණ්ඩුවලින් මේ දේවල් මොහොඳ ඒව කරන්නේ. ඔබතුමා, ඇත්තනම ජනතාවට දැන් තීර්ථිකෝ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා ගමට සුදුසු දේශපාලඥය තෝරගන්න. මේ මැතිවරණ සංශෝධනවල අරමුණ අපේක්ෂාවුනේ එච්චරයි. හැබැයි කලින් මනාප තරගයේදී කොට්ටාෂ ගණනාවකට ඡන්දවලින් පත් වෙන වෙනුවට තමන්ගේ බල ප්‍රදේශයේ ඡන්දදායකයෝ 2000කින් වැඩිම ගන්න කෙනා මන්ත්‍රී වෙන්න පුළුවන්. හැබැයි මේක යොදන්න දෙන්න එපා. ජනතාවගේ අතේ තියෙන්නේ අඩු පිරිසක් නිසා, අඩු ගෙවල් ටිකක් නිසා මේ ගෙවල් ටිකට සන්තෝෂම් දීලා බලයට පත් වෙන්න අවස්ථාව දෙන්න එපා. හොඳයි, අපි අද දවසේදී සූදානම් දවස අවසන් කරන්නට මෙලෙසින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සුභ රාත්‍රියක්, ඒ වගේම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන්යි.